විශේෂම ගතව ජනතා විමුක්ති පෙරමුණ තව මාස දෙකක් දෙකහමාරකින් පැවැත්වෙන නියමිත ජනාධිපතිවරණයේ පරාජය බාරගෙන තියෙනවා කියලා තමයි අපිට මේ තේරෙන්නේ. මොකද පරාජය දැකපු ජනතා විමුක්ති පෙරමුණ අද වෙනකොට රටේ කලබලයක් ඇති කළා, රටේ ජනතාව පාරට බස්සලා, රටේ වැඩ කරන ජනතාව විශේෂයෙන්ම මේ මහපාරට ගෙන්නලා අනිසි විදිහට ජනතාව බිය ගන්නලා මේ රටේ පාලන බලය අල්ලගන්නද හදන්නේ කියන සැකේ අපිට මතුවෙනවා. මොකද රටේ ජනතාවට දැවෙන ප්‍රශ්නක් තිබුණේ නැහැ. රජයේ සේවකයන් ගත්තම ඔවුන්ට ජනාධිපතිරා මේ වසරේ ඉඳලා රුපියල් 10000ක පරිවැඩීමක් කරනවා. මේක බොහොම සද්භාවයෙන් ජනාධිපතිරා කරපු කටයුත්ත. හැබැයි රුපියල් 10000ක් පඩිය වැඩි කරපු රජයේ සේවකයන් ජනතා විමුක්ති පෙරමුණේ උසගැන්වීම මත නැවතත් පාරට බස්සන ඉතාමත් අසාධාරණ ඉල්ලීම් රාශියක් ඉල්ලමින් මේ වර්ජන රැල්ලෙන් මේ රටේ සංවර්ධනය නවත්තන්න බෑ. මේ රටේ ජනාධිපතිරා බලාපොරොත්තු ඉලක්ක සපුර ගන්න එක නවත්තන්න බෑ. මොකද එහෙම කියන්න හේතුව වෙලා තියෙන්නේ රටේ ලෝකේ නැත්තම් මේ ජාත්‍යන්තර ප්‍රජාවගේ අද වෙනකොට සියලු සහයෝගය නැත්තම් ඒ සහයෝගය ලැබෙන්නේ ජනාධිපතිරාට පමණයි. විශේෂයෙන් අපි දැක්ක පහුගිය කාලේ සමාජ මාධ්‍ය භාවිතා කරමින් මේ ජනතා විමුක්ති පෙරමුණ බොරු ප්‍රචාරයක් ගෙන ගියා. ඒ අය සමීක්ෂණ වාර්තා, අසත්‍ය සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරමින් ඉදිරි මැතිරණවලින් ජයග්‍රහණය කරනවා කියන එක. එයා ඉලක්ක කරන්නේ ඉදිරියේ එන්න නියමිත ජනාධිපතිවරණය. මේ ජනාධිපතිවරණය ජනාධිපතිතුමා කල් දාන්න හදනවා කියලා බොරු කිය කිය ජනතාව නොමග යවමින් වාසිය ගන්න උත්සාහ කරනවා. ඒ අයගේ ඒ තිබ්බයි කියන ජනප්‍රසාදය පසුගිය දවස්වල ජනාධිපතිතුමා මේ රටේ ණය ප්‍රතිවිරුද්ධ ගතකරණය කරලා අවසන් කරලා මේ රටේ බංකොලොත් භාවය තුරන් කරලා සුභ පණිවිඩය ජනතාවට දුන්නයින් පස්සේ එයයි දැනගත්තා තවදුරටත් මෙතන ඒ ආකාරයෙන් කටයුතු කරන්න බැහැ කියලා. ඒ නිසා තමයි ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කරන්නේ රාජසේවකය කුපිත කරවලා නොකළ යුතු වැඩවර්ජනයක් මේ අවස්ථාවේ කරන්න. මේ අය උත්සාහ කරන්නේ තැටි රත් වෙන වෙලාවේ රොටිය පුච්ච ගන්න කටයුතු කරනවා වගේ රජයේ බිත්තියට හේතු කරලා එයගේ ඉල්ලීම් දිනා ගන්න.